ඒ 20 වෙනි සංශෝධනයේ අපිට පේනවා අද වෙනකොට ආණ්ඩුවේ ඇතුළෙම අර්බුදයේ මතුවලා තියෙනවා. ඒ අර්බුදයේ මතුණේ ඉඳ තමයි ජන අගමැතිතුමා විශේෂ කමිටුවක් පත් කරලා මේක ආයි විමර්ශනයට එහෙම නැත්නම් ආයි මේක නිරීක්ෂණයට ලක් කරන්න ඕනේ කියලා අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කමිටුව පත් කරලා දැන් ඒ ක්‍රියාදාමයේ යනවා. අපිට පේන දෙයක් තමයි සාමාන්‍යයෙන් ලංකාවේ සම්ප්‍රදාය තමයි කැබිනට් එකට කෙටුම් පතක් ගේනකොට අඩුම ගානේ දවස් 7කට කලින් ඒ කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරන ඇමතිවරුන්ට ඒ කෙටුම් පත යවනවා. ඒක කෙටුම් පත ගිහිල්ලා ඒ කෙටුම් පත කියවලා ඒක වුන් අදහස් අරගෙන එනවා කැබිනට් එකට ඇවිල්ලා ඒකට සංශෝධන තියෙනවා නම් ඒකේ අඩුපාඩු තියෙනවා නම් ඒක පෙන්නන. එතකොට මේ 20 වෙනි සංශෝධනය එහෙම ආපු එකක් නෙමෙයි. මේක අධිකරණ ඇමතිතුමා කැබිනට් එකට ගෙනාවා මේක කැබිනට් එකට ඉදිරිපත් කරා සාකච්ඡාවක් ලක්ුණේ නැහැ කිලින්ම මේක සම්මත කළා. දැන් සම්මත කරාට පස්සේ තමයි දැන් මේ ගැටලුව ඇවිල්ලා ආණ්ඩුවේ ඉන්න විවිධ ඇමතිවරු විවිධ අදහස් කියන්න පටන් ගත්තේ. මොකද මේක සම්මත කරාට පස්සේ තමයි ඇමතිවරුත් මේක කියවන්න පටන් ගත්තේ. ඇමතිවරුත් මේක දැක්කේ එදා උදේ තමයි. ඉතින් මෙහෙම ලහි ලහියේ 20 වෙනි සංශෝධනයක් ගෙහෙන්න මොකද්ද තියෙන ඌමනාව? මං හිතන්නේ අගමැතිතුමාත් දැක්කේ නෑ මේක. දැන් අගමැතිතුමා දැක්කේ කැබිනට් එකට ගෙනාවලා අපා මේක සම්මත කරාට පස්සේ. ඒකනේ දැන් අගමැතිතුමා කමිටුවක් දැම්මේ. මොකද දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නෙත් නෑ එතුමාගේ තියෙන ඔක්කොම ගලවලා මේකේ කියලා. එයාගේ තියෙන ඔක්කොම දේවල් මේකේ ගලවලා තියෙන්නේ. දැන් මොකුත් නෑ එතුමාට. එතුමාට දැන් ඉන්න වෙන්නේ මේ 20න් පස්සේ අර දීමෝ ජයරත්න හිටියා වගේ මම අපේ ඩීබී විජේතුංග මහත්තයා හිටියා වගේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉන්න වෙන්නේ. ඉතින් එවැනි මේ රටේ දෙපාරක් විධායක ජනාධිපතිවරයා හිටපු ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ වගේම අවුරුදු 40කට වඩා දේශපාලන ශ්‍රේත්‍රයේ හිටපු ප්‍රබල දේශපාලන චරිතයක් කොහොමද පාර්ලිමේන්තුවේ අගමැති කෙනෙක් හැටියට නිකම්ම නිකං නිකමෙක් වෙලා ඉන්නේ? ඒ හින්දා තමයි එතුමා කමිටුව දැම්මේ. මොකද එතුමාට තේරෙනවා එතුමාගේ තියෙන දේවල් ඔක්කොම ගලවලා කියලා. දැන් එතුමාටත් මොකුත් නැහැ. දැන් මේකෙන් කරලා තියෙන්නේ ඒකයි. අගමැතිතුමාව ඔක්කොම ගලවලා අගමැතිතුමාටත් මොකුත් නැහැ දැන් මේක. දැන් ඒ හින්දා තමයි අගමැතිතුමා ටක් ගාලා මේ කමිටුවක් දාලා මේක විමර්ශනය කරන්න ඕනේ කියලා මේක පටන් ගත්තේ. එතකොට අපිට පේනවා 20 වෙනි සංශෝධනය කාගේ ඌමනාවකට මේ තරම් හදිසිය ගෙනාවේ. දැන් ආණ්ඩුව කියනවා සමහර උදවිය අපි විධායක ජනාධිපති ක්‍රමයට කැමති නැහැ කියන උදවියක් තියෙනවා. අපි දන්නවනේ විමල් වීරවංශ මහත්මයා මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ විවස්ථාව පතුරු ගහපු කෙනෙක්. පතුරු ගහපු කෙනෙක්. ඒක වෙනුවෙන් අර 88 89 මරාගත්තා. ඒක වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මේ රටේ කරා. දැන් එහෙම කතා කරපු උදවියක් අද නන්නත්තර වෙලා ඉන්නවා. දැන් එහෙමනම් අද 20 වෙනි සංශෝධනය ගේන්න ඕනේ නැහැ අලුත් විවස්ථාව ගේන්න ආණ්ඩුවට කාලය දෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන්. දැන් ඒක කරන්නේත් නැහැ. දැන් 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ තරම් ඉක්මනට මේ තරම් හදිසි මොකද තියෙන ප්‍රශ්නේ? ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙනවද රට ඉස්සරහට ගෙන යන්න බැරි? සංවර්ධනට අවශ්‍ය නීති රීති ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරි ප්‍රශ්නයක් ආණ්ඩුවට තියෙනවද? මොකද ආණ්ඩුවට තියෙන ප්‍රශ්නේ? මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3/2ක් තියෙනවා. ඉතින් 3/2ක් තියෙනවා නම් තව මොකටද මේ අලුත් විවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේ ගනලා හැම දෙයක්ම සම්මත කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දී දැන් මේ පාර්ලිමේන්තුවේ මේක ලහිලයියේ මේක සංශෝධනය කරන්නයි අවශ්‍යතාවයක් නැහැ. ඒතර අපිට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 3/2ක් බලය තියාගෙන මොකද්ද මේගොල්ලන්ගේ ගමනට තියෙන බාධාව? ඒ බාධාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද්ද මේගොල්ලන්ගේ ඉස්සරහට යන්න බැරි